සිරුදනයි ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක සුබුරුදු පරිදි අපිත් එක්ක සම්බන්ධ වෙන සිරුදනයි ආදරෙන් පිළිගන්නවා ඒ වගේම මේ පසුගිය සති කීපය පුරාවට දෙවියන් වහන්සේ අපිට මේ වර්තමානයේ කතා කරන දෙවියන් වහන්සේගේ පණිවිඩ එහෙම නැත්නම් උන්වහන්සේ මොකක්ද අපිට වර්තමානයේ කියන්නේ උන්වහන්සේ අපිට මූලිකව අවධානය යොමු කරන්න නැත්නම් අපේ අවධානය මොන දෙයකටද යොමු කරන්න ඕන නැත්නම් අපේ මොන වගේ දෙයක්ද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒක හැමදාටම එකයි උන්වහන්සේ එදා ඉඳලාද නමුත් උන්වහන්සේට තියෙනවා සීසන්ස් උන්වහන්සේ එක එක කාලවල වලදී කතා කරනවා උන්වහන්සේගේ ශරීරයට ක්‍රිස්තු ශරීරයට ඒ කාලවලට දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන පිණිස මේ ඉන්නේ අවසාන කාලේ අපි ඉන්නේ අවසාන කාලේ අපි ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එන්න ඉතාම ආසන්න කාලයක උන්වහන්සේ එනවා කියනකොට එන්න ඉස්සල්ලා සිදු වෙනවා කියපු ලකුණු බොහෝමයක් මේ වෙනකොට ඉෂ්ට වෙලා ඉවරයි මේ අන්තිම අවුරුදු කීපය තුළ මේ වෙනකොටත් ඉෂ්ට වෙමින් තිබෙනවා ගොඩක් දේවල් ඒ වගේම උන්වහන්සේගේ රහස් ඊම නැත්නම් ඔසවා ගැනීම සභාව උන්වහන්සේ වෙතට ඔසවා ගැනීම ඒක ඉතාම ආසන්නව තිබෙනවා ඉතින් මේ සියලු කාරණා මෙහෙම වෙනකොට දෙවියන් වහන්සේගේ සැලැස්ම නැත්නම් යේසුස් වහන්සේ මේ කාලේ උන්වහන්සේගේ සභාවට කතා කරන දේ කොහොමද සභාව සූදානම් විය යුත්තේ මොන වගේ කාරණාද සභාවෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට නැත්නම් උන්වහන්සේ මොකද්ද අපෙන් කරන ක්‍රියාව අප හරහා කරන ක්‍රියාව මොකක්ද මෙන්න මේ කාරණා තමයි අපි කතා බහ තුල කතා බහට ලක් කරන්නේ නැත්නම් මේ කාලය තුල කතා බහට ලක් කරන්නේ හොඳයි අපිත් එක්ක මේ මේ අන්තිම සුමාන දෙක තුනේ ඔබ සම්බන්ධ වෙලා හිටියා නම් ඔබ දන්නවා දෙවියන් වහන්සේ ඉතා වටිනා දේවල් වැදගත් කාරණා අපිට කතා කරමින් සිටිනවා සභාවට දැන් මේ මම හැමදාම කියනවා මේක මම අදත් කියනවා මේ කාලේ නැත්තම් මේ කතා බහේ අරමුණ දැනුම වර්ධනය කිරීම නෙමෙයි ඔබගේ දැනුම බුද්ධිය වර්ධනය කරගන්න නෙමෙයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඔබගේ එහෙම දැනුමක් අරගෙන මේ ඔබ තවත් ගොඩක් දැනගත්තා කියන එක දැනගන්න කරන්න නෙමෙයි නෑ ඒක වැඩක් වෙන්නේ දැන කොච්චර දැනගත්තත් වැඩක් නෑ දැනගත්ත කාරණා ක්‍රියා කරන්න නැත්නම් නැත්නම් ඉෂ්ට කරන්න නැත්නම් නැත්නම් ඒක ක්‍රියාවට නංවන්නේ නැත්තම් යාකොබ් කතා කරලා කියනවා ක්‍රියාව නැති ඇදහිල්ල වැඩක් නැහැ කියලා ඒ වගේ ඔබගේ ක්‍රියාව ඔබගේ හැසිරීම අපේ හැසිරීම අපි එක්කෙනාගේ ජීවිතවල එදිනෙදා ජීවිතයේ ක්‍රියාව ක්‍රියාදාමය හැසිරීම මොන වගේද අන්න ඒක තමයි වැදගත් වෙන්නේ අන්න ඒක තමයි දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ මොකක්ද වෙන්න ඕනේ කියලා ඉතින් පහුගිය දවස්වල අපි කතා කරන්නේ ගිවිසුම ගැන අලුත් ගිවිසුම ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇති කරගත්ත අලුත් ගිවිසුම ගැන මොකද අපි ඉන්නේ ඒ අලුත් ගිවිසුම තුල නිව් කවිනන්ට් අලුත් ගිවිසුම ඒ අලුත් ගිවිසුම තුල දෙවියන් වහන්සේ නැත්නම් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා තුතුලින් උන්වහන්සේ තුලින් කරන කොටගෙන නැත්නම් උන්වහන්සේ හරහා බොහෝ දේ ඉෂ්ට කරා දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ උන්වහන්සේ හරහා අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්ත බව හරියට මෝසස් හරහා දෙවියන් වහන්සේ ඉස්රායෙල් සෙනගත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා වාගේ. එතකොට අපි බලමින් සිටින්නේ මේ වෙනකොට යවුම් පත්‍ර නැත්නම් ලිපිවල රෝම පොතේ ඉඳලා ජූත් පොත දක්වා හැම පොතකම නැත්නම් හැම ලිපියකම කොහොමද මේ ගිවිසුම ගැන සඳහන් වෙන්නේ? නැත්නම් ගිවිසුමේ කාරණා නැත්නම් ගිවිසුමේ අපේ කොටස ඉෂ්ට කරන්න. මොකද යේසුස් වහන්සේගේ කොටස උන්වහන්සේ කරලා තියෙනවා. උන්වහන්සේ මේ වෙනකොට කරනවා කියයි කියපු දේවල් කරමින් සිටිනවා. අනාගතයේදී උන්වහන්සේ කරනවා කියපු දේත් ඒ ආකාරයෙන් උන්වහන්සේ ඉෂ්ට කරනවා. ඒ නිසා යේසුස් වහන්සේගේ කොටස ගැන අපි දැනගන්න ඕනේ. අපි අවබෝධයක් ලබා ගන්න මොකද ඒක උන්වහන්සේ කරයි. නමුත් අමතක කරන්න එපා අපිට තියෙනවා කොටසක් කරන්න. ගිවිසුමක් කියන්නේ දෙපාර්ශවයක් අතර ඇති කරගන්න එකඟතාවයක්. ඒ ගිවිසුමකට ඇවිල්ලා. ඒතර අපි යේසුස් වහන්සේ තුල ගිවිසුමකට ආවා දෙවියන් වහන්සේත් එක්ක. අනේ ඒ නිසා ඒ ගිවිසුමේ අපේ කාර්යභාරය, අපේ කොටස, අපෙන් විය යුතු දේ ගිවිසුමේ අපි කරනවායයි ගිවිසුම් ගත්ත දේ අපි කරන්න ඕනේ. ඒ ඒ ඒ ගැන තමයි අපි මේ අලුත් ගිවිසුමේ යැවුම් පත්‍රවල අපි බලමින් සිටින්නේ මේ කාලයේදී. අපි ඊයේ එපිස පොතේ ඒ කාරණාවල් ගැන අපි හෙව්වා.
නැත්නම් අපි කතා කරා. අද අපි බලන්න යනවා ඉපිස පොතට පස්සේ තියෙන පිලිපි පොතේ ඉඳලා. කොහොමද යමුම් පත්‍රවල කතා කරන්නේ ගිවිසුම ගැන. නැත්නම් ගිවිසුමේ අපේ කොටස ගැන. මම නිතරම ඔයගලන්ට කතා කරලා කියනවා මේ 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 දේ කියනකොට ගිවිසුමේ අලුත් ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ඇති කරගත්තා වූ අලුත් ගිවිසුම තුල අපේ කාර්යභාරය ගැන තමයි අපේ කොටස ගැන අපි කතා කරන්නේ. යේසුස් වහන්සේගේ කොටස ගැන ඒ ගැන කරදර වෙන දැන උන්වහන්සේගේ ඉෂ්ට කළා ඉෂ්ට කරමින් සිටිනවා අනාගතයේ උන්වහන්සේගේ කොටස ඉෂ්ට කරනවා ඒක ස්ථිරයි. ඒතර අද ගොඩක් වෙලාවට සභාව තුල කතා කරන්නේ අලුත් ගිවිසුම කියලා කිව්වහම යේසුස් වහන්සේ කරපු කොටස. උන්වහන්සේ කුරුසපත් වෙච්ච එක, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට එක, උන්වහන්සේ ශුද්ධාත්මයෙන් උන්වහන්සේ වගුරුපු එක, උන්වහන්සේ අපිට ස්ථානයක් සූදානම් කරන එක, උන්වහන්සේ නැවත ආපහු අරගන්න එන එක, ඒ ඔක්කොම යේසුස් වහන්සේගේ කොටස. උන්වහන්සේ කරනවායයි කියලා පොරොන්දු වෙච්ච කොටස. ඒක වඩා හොඳ පොරොන්දුත් එක්ක ඇති කරගත් අලුත් ගිවිසුමක්. ඒතර යේසුස් වහන්සේගේ පොරොන්දු ගැන අපි දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ කැත්ත. නමුත් අපේ කොටසක් තියෙනවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. නමුත් අද සභාව ගොඩක් වෙලාවට අපේ කොටසක් නැති විදිහට තමයි ඉන්නේ. යේසුස් වහන්සේ ඔක්කොම කරනවා. අපිට තියෙන කොත්තු කකා ඉන්නවක මට කිව්වා එක්කෙනෙක්. මම ඒක මේ නිතර මේ කතාව කියන්නේ. ඒ කියන්නේ ඒක තමයි මානසිකත්වය. අපිට කිසි දෙයක් කරන්න නැහැ. අපිට තියෙන්නේ ඔහේ ඉන්න. යේසුස් වහන්සේ ඔක්කොම කරලා ඉවරයි. නෑ නෑ නෑ. අපිට තියෙනවා යමක්. මොකද යාකෝබ් කියනවා ක්‍රියාව නැති ඇදහිල්ල වැඩක් නැහැ කියලා. ඒතර ඔයා කොච්චර ඉගෙන ගත්තත් දැනගත්තත් වැඩක් නැහැ. ඔයා ඉගෙන ගන්න දැනගන්න දේ ඔයාගේ ජීවිතේ හැසිරීම තුළ ක්‍රියාව තුළ නැත්තම් ක්‍රියාව තියෙන්න ඕනේ. මොකද ක්‍රියාව ධර්මිෂ්ට කරන්නේ නැහැ. ධර්මිෂ්ට නිසා ක්‍රියාව වෙනවා. හොඳට මතක තියාගන්න එක. ගොඩක් වෙලාවට ක්‍රියාව කියලා කිව්වම අපේ ක්‍රියාව නිසා ධර්මිෂ්ට නෑ නෑ ඇත්ත. ඔයාගේ ක්‍රියාව ධර්මිෂ්ට කරන්නේ නැහැ. මොකද අපේ ධර්මිෂ්ටකම ක්‍රියාවෙන් එන ධර්මිෂ්ටකම කිලුටු වැරෑලි වගේ. හරි? අපි ඒ ගැන තමයි බලන්නේ නැන්නේ පිළිපි පොතේ. නමුත් ක්‍රියාව නැත්තම් ධර්මිෂ්ටකමේ ප්‍රතිඵලයක් ලෙස එහෙනම් ඒක වැඩක් නෑ. එහෙනම් ඇදහිල්ල වැඩක් නැහැ. එතකොට ඔය ධර්මිෂ්ඨ වෙච්ච නිසා ධර්මිෂ්ඨකමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාව තියෙන්න ඕනේ. එතකොට අපේ හැසිරීම අපේ ක්‍රියාව ඒ තුල තියෙන්න ඕනේ. ඒක තමයි අපි කතා කරන්නේ. පිලිපි 3:9 ඉඳලා අපි කියවන්න යනවා. අද දවසේ අපි යවුම් පත්‍රවල උන්වහන්සේ මොනවාද ශුද්ධාත්මයන් වහන්සේ ගෝලයන් හරහා අපොස්තුළු වරුන් හරහා අපිට ලිදරව් කරපු දේ. හොඳයි. පිලිපි 3:9 අපි කියවමු. ව්‍යවස්ථාවෙන් එන මාගේම ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් එන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිස. හරි, මෙන්න බලන්න. ව්‍යවස්ථාවෙන් එන මගේම ධර්මිෂ්ඨකම නොව. දැන් ඔය කතාව කියපු ගමන් අපිට පැහැදිලි වෙනවා නේද? ව්‍යවස්ථාවෙන් මං කරගන්න ධර්මිෂ්ඨකම වැඩක් නැහැ දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒතර ඒ කියන්නේ ව්‍යවස්ථාව නෙමෙයි දැන් ක්‍රියා කරන්නේ. මොකද අමතක කරන්න එපා. මෙන්න මේ කතාව මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ මෝසෙස් හරහා ලියවිල්ලක් දුන්නා. ව්‍යවස්ථාව ඒක ලියවිල්ලක් ගිවිසුම ඇති කරගන්න පිණිස. ඒ ලියවිල්ල ගැන. හරි? ලියවිල්ල පිළිබඳව නැත්නම් ලියවිල්ලට එකඟතාවය අරගෙන ඒ ලියවිල්ලේ කාරණා ගැන එකඟතාවයකට ඇවිල්ලා සෙනග දෙවියන් වහන්සේ දුන්න ලියවිල්ල සෙනග එකඟ වුණා. ගිවිසුමක් ඇති කරගත්තා. මෝසෙස් සරහ දෙවියන් වහන්සේ ලියවිල්ලක් දුන්නා ඊශ්‍රායෙල් සෙනගට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා පියාණන් වහන්සේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ දුන්නා ගිවිසුම ඇති කරගන්න පිණිස. එතකොට යුදෙව්වන් ගිවිසුම ඇති කරගත්තේ ලියවිල්ලකට. අපි පියාණන් වහන්සේ හා දෙවියන් වහන්සේ හා ගිවිසුම ඇති කරගත්තේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ගැන, උන්වහන්සේ ගැන. උන්වහන්සේ තමයි ඒ ගිවිසුම, ගිවිසුමේ මුද්‍රාව, අත්තිකාරම, ගැරන්ටි එක. හරි. එතකොට ඒ ශුද්ධාත්මයන් වහන්සේ හරහා තමයි ධර්මිෂ්ඨකම එන්නේ. ඒක තමයි කියන්නේ ඇදහිල්ල කරන කොටගෙන. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන උන්වහන්සේ කෙරෙහි අදහන කොට ශුද්ධාත්මයන් වහන්සේ අපි එනවා, අපිට එනවා. එතකොට දෙවියන් වහන්සේගෙන් එන ධර්මිෂ්ඨකම. එතකොට අපේ ක්‍රියාව තිබුණට ඒ අපේ ක්‍රියාව ධර්මිෂ්ඨ කරනවා නෙමෙයි, අපිට දෙවියන් වහන්සේ දුන්න ශුද්ධාත්මයන් වහන්සේ අපතුල ක්‍රියා කරනකොට අන්න ඒ ධර්මිෂ්ඨකම නිසා ක්‍රියාව සිද්ධ වෙනවා. හරි.
එතකොට දෙවියන් වහන්සේගෙන් එන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිසත් ඊළඟට 10 වෙනි පදේ ඒ වගේම යම් මන්දමකින් මලවුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස මොකද රෙසරෙක්ෂන් එකට එන ලෙස හරි ඊට පස්සේ උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිස තමයි මේ පාවලුතුමා ක්‍රියා කරන්නේ එයා කියන්නේ මේකට ඉස්සල පදේ කිව්වේ මම කුණු ලෙස සලකනවා අනිත් දේවල් ඔක්කොම අනිත් ඔය ලැබි අහිමි වෙච්ච දේවල් කුණු මොකද ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීමේ බලය දැනගන්න එක නැවත නැගිටීමේ බලය ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ නැවත නැගිට්ටා ඊට නැගිටෙව්වා ඊට පස්සේ ඒ බලය දැනගන්න පිණිසත් උන්වහන්සේගේ දුක් විඳීමට පංගුකාරකමත් දැනගන්නා පිණිස හරි මෙන්න මේක තමයි අලුත් ගිවිසුම තුළ පාවලුතුමා කතා කරන දේ ඊට පස්සේ තව තියෙනවා 12 වෙනි පදය ඒක කියන උන්වහන්සේ සමයි මා දැනට ලබාගෙන සිටිනවා නොවේ මම දැනට ලබාගෙන සිටිනවා නොවේ නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මා අල්ලා ගත්සේද ඒ අල්ලා ගන්නට ඒක අල්ලා ගන්නට වීරිය කරමින් මමත් දුවගෙන යමි මේක කතා කළා කියන්නේ යේසුස් වහන්සේ යමකට පාවලුතුමා වල්ලා ගත්තද අන්න ඒක අල්ලා ගන්න වීරිය කරමින් දුවනවා මොකද පාවලුතුමා කියන මම දැනටමත් අල්ලාගෙන සිටිනවා කියලා නැත්නම් සම්පූර්ණ වෙලා නැහැ මේ සම්පූර්ණත්වයේ කරා යන ගමන තමයි මේ අපි යන්නේ අපි සියලු දෙනා සම්පූර්ණත්වයක් කරා යන්න අවශ්‍යයි යන ගමනක් තියෙනවා සම්පූර්ණත්වය කරා ඒ සම්පූර්ණත්වය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උස මහත ප්‍රමාණය මම කෝ එපිසපොතේ 4 කතා කරනවා එපිසපොතේ 4 9 ඉඳලා මම ඒක කියෙව්වේ නැහැ මොකද අපි දන්නවා ඒක නිතර කියවලා තිනවා අප සියල්ලන් උන්වහන්සේගේ සම්පූර්ණත්වයට එන පිණිස උස මහත ප්‍රමාණයට වර්ධනය වෙන පිණිස අන්න ඒ ඒ ඒ ඒ සම්පූර්ණත්වයට තාම ආවේ නැහැ කියලා පාවුතුමා කියනවා නමුත් ඒක අල්ලා ගන්න ඒ සම්පූර්ණත්වයට යන්න යම් කිසි දෙයකට යේසුස්ව මාව අල්ලගත්තද මොකටද අල්ලගත්තේ සම්පූර්ණත්වය යේසුස් වහන්සේගේ අන්න ඒක අල්ලා ගන්නට පාවුලතුමා වීරිය කරමින් දුවගෙන යනවා කියලා කියනවා ඊළඟ පදේ 13 මේ කොටසේ ගොඩක් දේවල් තියෙනවා සහෝදරනි මම තවමත් අල්ලා ගත නොසිතමි නමුත් එකක් කරමි එනම් පස්සෙන් තිබෙන දේ නැත්නම් පසුගිය දේ මතක නැති කරලා ඉස්සරහ තිබෙන දේ අනාගතයේ දිහා බලාගෙන ඒ දෙස බලා යමින් ඊට පස්සේ 14 ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම් කණුව පිණිස දිනුම් පොළ කරා දුවමි මෙන්න ටාගට් එකක් තියෙනවා අපිට දිනුම් කණුවක් තියෙනවා අවසානයක් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මේ හැමදේම කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල මගේ හයිය මගේ බලය මගේ ක්‍රියාව මගේ ශක්තිය නෙමෙයි හැබැයි මම දුවනවා මගේ අයිය මගේ බල නෙමෙයි මම පැත්තකටලා ඉන්න ඔයා කරන්න නෑ එහෙම එකක් නෑ මේ මොකද ගොඩක් අයගේ ආකල්පේ තියෙන්නේ එහෙමයි මගේ හයියක් නෑ නිතින් එයාගෙන ඉතියා කරපුවායි මං ඉන්න පැත්තකටලා වාඩ පැත්තකටලා ඉන්න නෙමෙයි කතා කරේ හරි ඔයත් එක්ක එකතු වෙලා ඔයාගේ පංගුකාරත්වය සහභාගීත්වය උවමනාව කැමැත්ත කැපවීම තම කමට නැස් දැසිලා මැරිලා ක්‍රිස්තුස් වහන්සේගේ දේ අල්ලා ගන්න නැත්නම් උන්වහන්සේගේ දේ ඉෂ්ට කරන පිණිස ඉදිරියට යන්න අන්න ඒකටයි කැඳෙව්වේ. හැබැයි ඒකට ශක්තිය බලය ඔක්කොම දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තමයි. හැබැයි ඔයා යන්න ඕනේ. පැත්තකටලා ඉන්න නෙමෙයි. දිනුම්පල කරා දුවමි. මේකයි අලුත් ගිවිසුම අපේ කාර්යභාරය. මේ පාවුලතුමා කතා කරන්නේ අලුත් ගිවිසුම තුල අලුත් ගිවිසුමේ ඇදහිලි වන්තය තුල අලුත් ගිවිසුමේ ගෝලය තුල තිබිය යුතු ලක්ෂණය සහ කළ යුතු දේ. දිනුම්පල කරා දුවනවා. ඊට පස්සේ 15 එබැවින් අපෙන් යම් පමණ දිනෙක සම්පූර්ණව සිටිද්ද ඔහු ඒ ආකාරයෙන් කල්පනා කරවා කරත්වා නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තහුනම් ඒකත් දෙවියන් වහන්සේ නුඹලාට ඉදරව් කරනවා ඇත දැන් අපේ අතරින් යම් පමණ දිනෙක සම්පූර්ණව සිටිද්ද නැත්නම් මේ සම්පූර්ණ වෙලා ඉන්නවද ඒ කියන්නේ සම්පූර්ණතට යන්න පුළුවන් අන්න ඒ කාරණය ගැන කල්පනා කරා ඒ කාරණේ ගැන අවධානයෙන් ඉන්න. හරි? මෙච්චුව වර්ධනය වෙලා. නමුත් අපි යම් ස්වභාවයකට ඇවිත් සිටිනවාද ඒ ප්‍රකාරයට හැසිරෙමු. Let us walk by the same rule. Let us be of the same mind. ඒ මනස ඇතුව ඒ ප්‍රකාරයට අපි යම් කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවාද?
අපි යම්කිසි ස්වභාවයකට ඇවිල්ලා තිනවා අපි හිටපු ස්වභාවයේ ඉඳලා අපි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයේ යම්කිසි කොටසකට ඇවිල්ලා තියෙනවද අන්න ඒ ආකාරයට අපි ගමන් කරමු හැසිරෙමු අපේ හැසිරීම ඒ ආකාරයට වෙන්න ඕනේ හැබැයි අපි ඒ මනස ඇතුව සිටින්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ මනස හරි ඒ මනස ඇතුව සිටින්න ඕනේ එතකොට අපි යම්කිසි දුරක් ඇවිල්ලා තිනවා නම් අන්න ඒ ආපු දුර ඒ ආපු විදියට යාපු ස්ථානයේ නැත්නම් ඒ ඒ තැන ඉඳලා තැනට වෙනකම් ඒ ඒ ඒ ස්වභාවයට අපි හැසිරෙමු හරි හොඳයි ඊට පස්සේ 17 සහෝදරයනි එක්ව මා අනුව යන්නෝ වෙන්න අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම්සේද එසේ හැසිරෙන්න බලා ගන්න මෙන්න පාවුලතුමාගේ අවවාදය සහෝදරින් එක්ක මා අනුව යන්න ඕනේ. දැන් බලන්න මේ 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 පාවුලතුමා කතා කරන්නේ මම ගිහිල් ඉවරයි ඕගොල්ලෝ එන්න. ආ මෙන්න මෙන්න මා අනුව යන්න මාත් එක්ක එන්න. මගේ ආකාරය join in following my example. ඒතර ඒකෙන් අදහස් කරන්නේ නායකත්වය ආදර්ශයක් වුණා. අපේ මේ පේතෘතුමා කතා කරලා කියනවා ඕක. හරි. නායකයන්ට වැඩි මහල්ලන්ට. හරි. නිකන් उपदेश दी निकन तरवट करेम करने के मे आदर्श अक्वेन्न अनीट आदर्श अक्वेन अपनी नुबल आदर्श हेसी बला हेसीन रईट इट पस मग्निसाद नुबलाट बहु वर की धनुत अंडमीन की बहु दिन क्रिस्तु स्वांस के कुरुसेट सत्तुरो हेसी अद काली मंद गुडा कथा कर लखीन मगे दिया बल क्रिस्तु स्वांस दिया बला इतना उन्नत पाऊ करता है कि नहीं එම බෑ නායකත්වයේ ඉන්න ආදර්ශයක් වෙන්න ඕනේ අනිත් අයට. එයාගේ ජීවිතේ දේශනාවෙන් නෙමෙයි. අද දේශනා කරන අය හොඳක් ගොඩක් ඉන්නවා. නමුත් ජීවිතේ හැසිරීම බිඳුවයි. හැසිරීම නැත්නම් මම කියන්නේ කොච්චර කතා කරත් කොච්චර දැනගත්තත් කොච්චර ඔළුව පුරව ගත්තත් වැඩක් නැහැ. හැසිරීම නැත්තම්. හැසිරීම නැත්තම්. තමයි අඬමින් කියනවා කියලා කියනවා. ඊට පස්සේ ඔවුන්ගේ කෙලවර විනාශය ඔවුන්ගේ දෙවියෝ බඩය ඔවුන්ගේ පාරට්ටුව නම් Tamange ලැජ්ජාව ගැනය ඔවුන් සලකන්නේ ලෝකයේ දේවල්ය who set their mind on earthly things පොළවේ කාරණා මේ ලෝකයේ කාරණා ගැන තමයි ඒගොල්ලෝ වෙහෙසටපත් වෙන්නේ මේ කවුද මේ චර්ච් එකේ ඉන්නා ගැන කතා කරන්නේ මේ සභාවේ ඉන්න නායකත්වය ගැන කතා කරන්නේ සභාවේ ඉන්න අය ගැන කතා කරන්නේ ඒගොල්ලන්ගේ දෙවියෝ බඩ බඩ වඩා ගන්න තමයි ඔක්කොම උත්සාහ කරන්නේ. Tamanṭa laba ganna business එකක් කරගන්න. දසෙන් කොටස වැඩියෙන් දෙන අයට තෑගි දෙනවා. බඩ වඩා ගන්න. හරි. ඒක තමයි සභාවට වෙලා තියෙන්නේ. Right. අද සභාව ගිවිසුමේ කොටස නෙමෙයි කතා කරන්නේ මේ මේ පාවුලතුමා මේ කතා කරන දේ. ඔවුන්ගේ කෙලවර විනාශය. ඔවුන්ගේ දෙවියෝ බඩය. ඔවුන්ගේ පාරට්ටු ඒ පාරට්ටු කරගන්නවා ගොඩක්. හැබැයි ඔයගොල්ලෝ ලැජ්ජ වෙන දේවල් ගැන මොකද ඒගොල්ලෝ සලකන්නේ ලෝකේ දේ යම් කිසි කෙනෙක් ලෝකේ කාරණාවලට සලකලා ලෝකේ දේ වලට යනවා නම් එයා ගිවිසුම තුල ඉන්න කෙනෙක් නෙමෙයි දෙවියන් වහන්සේ ගිවිසුමේ ඉන්නේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති කරගත්ත ගිවිසුමේ ඉන්න කෙනෙක් නෙමෙයි මොකද අපේ සිටිසන්ෂිප් එක නාගරිකත්වය කියන්නේ අපේ පුරවැසි භාවය මම එහෙම කියන්න අපේ පුරවැසි භාවය තියෙන්නේ ස්වර්ගේ our citizenship is in heaven අපේ පුරවැසි භාවය මේ පොළවේ නෙමෙයි. එනිසා මේ පොළවේ කාරණාවල අපිට අදාළ නැහැ. ඔයගොල්ලෝ දන්නවද ඒක? අද 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 ගොඩක් සභාවන් ආයතන බවට පත් වෙලා. මොකද මේ ලෝකේ කිරණ කාරණාවලට එකඟව යන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි නීති දාන්නේ. ඒ අනුව යන. පීඩා වෙනකොට UN එකට දුවනවා. අපේ පුරවැසි භාවය මේ පොළවේ නෙමෙයි. කතිනි ස්වර්ගේ. අන්න එතනින් ගැලුම් කාර්යයක් වන ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනකන් අපි බලාගෙන ඉන්නවා. මොකද උන්වහන්සේ යවෙනවා අපි වෙක්කන් යන්න අපේ ගෙදර. මේක අපේ ගෙදර නෙමෙයි. අපේ ගෙදර තියෙන්නේ ස්වර්ගේ. අපේ පුරවැසි භාවය තියෙන්නේ තේ. ඒක සදාකාලික පුරවැසි භාවයක්. తాවකාලික එකක් නෙමෙයි. හොඳයි ඊට පස්සේ 21 වෙනි පදේ. සියලු දේ පවා තමන්ට යටත් කරන්නට පුළුවන් වූ බලය ලෙස උන් වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන් වහන්සේගේ මහිමයේ ශරීරයට සමාන වෙන පිණිස ඒවා
වෙනස් කරනවා ඇත. උන්වහන්සේ ආපු වෙලාවේ එන වෙලාවේ ප්‍රකාශ වෙන වෙලාවේ මොකද කරන්නේ? ඒ උන්වහන්සේට තියෙන බලය අනුව අපේ පහත් කමේ ශරීරය මේ ශරීරය පහත් කමේ ශරීර දිරායන ශරීර මොකද කරන්නේ? ඒවා දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමේ ශරීරේ ප්‍රකාරයට වෙනස් කරනවා. හරි. මෙන්න මේක තමයි ගිවිසුමේ යේසුස් වහන්සේ අවසානයේ අපට කියනවා කියපු දේ. සදාකාලික ශරීරය, සදාකාලික ජීවනය, සදාකාලික රාජ්‍යය. ගිවිසුමේ අවසාන බලාපොරොත්තුව. පොරොන්දුව. අපේ බලාපොරොත්තුව උන්වහන්සේගේ පොරොන්දුව. ආමෙන්. පිළිවි පොතේ කතා කරලා කියන දේ. අපි යවුම් පත්‍රවල තියෙන දේ බලමින් යන වෙලාවේ කොලොස්සි පොතට අපි යම්. මම ඉක්මනට යම්. මට අද පොඩ්ඩක් ගොඩක් දේවල් මං හිතුවා අද කවර කරගන්න පුළුවන් වෙයි කියලා. කොලොස්සි 1:10 ඉස්සලා අපි කියවමු. කොලොස්සි 1:10 ඉස්සලා කියමු. දැන් බලන්න මං කිව්වා අමතක කරන්න එපා. පරණ ගිවිසුම නැත්තම් මෝසස් ලියවිල්ලක් දුන්නා. යේසුස් වහන්සේ ආත්මනන් වහන්සේව දුන්නා. ලියවිල්ල මරණය ගෙනාවා, ආත්මනන් වහන්සේ ජීවනය ගෙනාවා. හරි. මෙන්න බලන්න. ඒ නිසා හැම වෙලාවෙම කතා කරලා කියන්නේ walk in the spirit. මේකේ සිංහල එකේ වෙනස් වෙලා ඇත්තේ. 11 වෙනි පදේ දා තවත් එහාට යනවා නෑ. මම 10 දන්නම ඉංග්‍රීසි එක කියවලා පැහැදිලි කරලා දෙන්නම්. මේ ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමට ඔක්කොටම ඉන්න පිණිස, being fruitful ඔක්කොම සෑම යහපත් ක්‍රියා කරන පිණිස, that you may walk worthy of the Lord, fully pleasing him. උන්වහන්සේව සම්පූර්ණයෙන් ප්‍රසන්න කරමින් ස්වාමීන් වහන්සේට ඔබින ලෙස හැසිරෙන්න. මේ තමයි අලුත් ගිවිසුමේ අපේ කොටස. fully pleasing him, සම්පූර්ණයෙන් උන්වහන්සේව ප්‍රසන්න කරමින්. උන්වහන්සේව ප්‍රසන්න කරා. මිනිසුන්ගනේ ප්‍රසන්න කරන්නේ. හරි. අපි සන්තෝෂ කරන්නේ පාස්ටර්වලම නෙමෙයි, නායකයන්ව නෙමෙයි, අනිත් මිනිසුන්ව නෙමෙයි, චර්ච් එකේ ඉන්න සල්ලි තියෙන මිනිසුන්ව නෙමෙයි. අපි සන්තෝෂ කරන්නේ, සතුටු කරන්නේ දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන්. ඒක තමයි අලුත් ජීවිසුමේ අපේ එකඟතාවය. අපි එකඟ වුණේ ඒකට. ඒ නිසා අපි හැසිරෙන්න, අපි ගමන් කරන්න, අපි ජීවත් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේට වටින විදිහට. work worthy of the Lord. උන්වහන්සේට වටිනාකමක් එන ලෙස අපි හැසිරෙන්න අවශ්‍යයි. කොලොස්සි පොතේ 1:24 ඉඳලා 29 දක්වා අපි කියමු. කොලොස්සි 1:24 සිට. හරි. කොලොස්සි 1:24 සිට. දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සබහව උදෙසා උන්වහන්සේගේ දුක් වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංශයෙන් සම්පූර්ණ කරමි. දැන් බලන්න අලුත් ගිවිසුම තුල මේ එකඟතාවය තුල අපි එකඟ වුණා පීඩාවටත් අපිට එනවා කියන එක. පීඩාව තුල ගමන් කරන්න. නැත්නම් පීඩාව අපි ඊයේත් කතා කරා එක. හරි. පීඩාව තුල අපිට කොහොමද චරිතය ගොඩ නැගෙන්නේ කියන එක. හරි. එතකොට ඒ දුක්වල අඩුව තිබෙන ඒවා මාගේ මාංශයෙන් සම්පූර්ණ කරමි. ඊට පස්සේ සමහරවිට වී කොලොස්සි 24 හරි 25. පූර්ව කාලවලදී පරම්පරාවලද පටන්ගෙන මේ සැඟවී තිබී දැන් දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රකාශ වුණා වූ රහස වන මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට නුඹලා උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට සභාවේ සේවකේ කරනු ලැබීමි. හොඳට ඔක තියන්න පොඩ්ඩක්. දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කරන පිණිස. දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කරන පිණිස. උන්වහන්සේගේ ආඥාවන් සම්පූර්ණ කරන පිණිස. නුඹලා උදෙසා දෙන ලද ගබඩාකාරිත ස්ටුවර්ඩ්ෂිප් එක සේවකයන්ට දීලා තිනවා යම්කිසි කාර්යයක්. අන්න ඒ කාරණාවලට ගබඩාකාරිත ස්ටුවර්ඩ්ෂිප් එක විශ්වාසවන්ත වූ ගබඩාකාරිත්වයක් අපි දෙන්න අවශ්‍යයි. සභාවේ සේවකයෙක් කරනු ලැබීමේ. පාවුලතුමා කියනවා සභාවේ සේවකයෙක් කළා මාව. ඊළඟට 27. අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ මහිමය සම්පත කිමෙක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වනු කැමති වූසේක. ඒ වනාහි මහිමේ බලාපොරොත්තු වන
නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. හරි. Christ in you, hope of glory. මහිමයේ බලාපොරොත්තු වන, hope of glory. මහිමේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ අප තුල ඉන්නේ මොන ආකාරයෙන්ද? ශුද්ධාත්මනන් වහන්සේ. අනේක තමයි මහිමේ බලාපොරොත්තුව. හරි. ඒක අන්‍ය ජාතීන්ට දුන්නා කියලා. අන්‍ය ජාතීන් අතරේ මේ තිබෙන මේ රහස. අලුත් කිවිසුමේ විශේෂත්වය ඒකයි. මෝසස්ගේ කිවිසුම දුන්නේ යුදෙව්වන්ට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිවිසුම ඇති කරගත්තේ මුළු ලෝකයේත් එක්ක ඒක උන්වහන්සේ කිව්වේ ගොස් සියලු ජාතීන්ට. යුදෙව් ජාතීන්ට විතරක් නෙමෙයි. ඊශ්‍රායෙල් ජාතීන්ට විතරක් නෙමෙයි. සියලු ජාතීන්ට. සුභාරංචිය කියන සියලු ජාතීන් ගෝලයන් කරන්න. සියලු ජාතීන් ගෝලයන් කරන්න. අන්‍ය ජාතීන් විවිධ ජාතීන් ගෝලයන් කරන්න. කොලොසියකේ 28 මෙන්න සේවය මෙන්න සේවය කවුරු හරි අහනවා නම් මොකක්ද සේවය කියලා මෙන්න සේවය අපි නම් මේ කියන්නේ පාවලුතුමා කියන අපි නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සියලු මනුෂ්‍ය සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනුමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරමු ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරන උගන්වන දැනුමුතු කන්දිනේකේ අරමුණ මොකද්ද සියලු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට පර්ෆෙක්ට් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස එතකොට සභාවේ ඉන්න හැම කෙනෙක්වම සම්පූර්ණත්වයට ගේන එක තමයි හැම කෙනාගේම සේවය අලුතෙන් එන කෙනා බෞතිස්මය ලැබලා ශුද්ධාත්මනන් වහන්සේ එයා තුළගේ ඒ කරන ක්‍රියාව තුළ එයාව සම්පූර්ණත්වයට රැගෙන ඒම තමයි සේවය. හරි. 29. ඒ අර මා තුළ බලවත් ලෙස ක්‍රියා කරන බලවත් ලෙස කරන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොර අල්ලමින් වීරිය කරමි. මේකයි මුල් සභාවේ ඔක්කොමලම කළේ. මාතුල බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරය. කියන්නේ ශුද්ධාත්මනන් වහන්සේ ක්‍රියා කරන්නේ. ශුද්ධාත්මනන් වහන්සේගේ ක්‍රියාව ඒ අය තුළ ක්‍රියා කරන නිසා ඒ අය පොර අල්ලමින් වීරිය කරනවා. පැත්තකට ලා කොත්තු කකා හිටියේ නැහැ. ඒ සඳහා පොර අල්ලමින් වීරිය කරා. right. කොලොසි 2:6 කොලොසි 2:6 එබැවින් නුඹලා ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේව පිළිගත් ලෙස උන්වහන්සේ තුල as you therefore have received Christ Jesus the Lord so walk in him උන්වහන්සේ පිළිගත්තා වාගේ උන්වහන්සේ තුල ඇවිදින්න ගමන් කරන්න හැසිරෙන්න හරි හැම වෙලාවෙම කතා කරලා කියන දේක් තමයි අලුත් කිවිසුම නැත්තම් මේ යවුම් පත්‍රවල උපදේශ තමයි ඒ කියන්නේ ඔක්කොම දේවල් දෙනවා ගොඩක් දේවල් ගොඩක් උපදේශ දෙනවා නමුත් අවසාන ප්‍රධානම දේ තමයි උන්වහන්සේ තුල හැසිරෙන්න ඔයාගේ හැසිරීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නැත්නම් ශුද්ධාත්මනන් වහන්සේ තුල තබන්න walk in the spirit walk in the lord හරි අපි යන් තෙසලෝනික පොතට 1 තෙසලෝනික 3 නෑ 2:12 ගාමු ඉස්සලා 1 තෙසලෝනික 2:12 1 තෙසලෝනික 2:12 පියෙකුත් මේ සිංහල බයිබලේ මම සමාවෙන මම ඉංග්‍රීසි බයිබලේ කියවල මන් දන්නේ නැහැ ඒක මොන පදේ තියෙනවද කියලා පස්සේ මට වෙලාව නැහැ ඒක හොයන්න සිංහල බයිබලේ යහට මෙහාට මාරු වෙලා තියෙන නිසා මම ඒක නිසා ඕගොල්ලන්ට ඉංග්‍රීසියෙන් තියෙන කොටස කියවලා මං ඒක පැහැදිලි කරලා දෙන්නම් ඕක මං හිතන්නේ පස්සට පල්ලෙහාට වෙන්න ඇති සිංහල බයිබලේ that you would walk worthy of God who calls you into his own kingdom and glory
දෙවියන් උන්වහන්සේට ඔබින ලෙස ගමන් කරන්න හැසිරෙන්න මොකද උන්වහන්සේ නුඹලව කැඳෙව්වා උන්වහන්සේගේ මහිමයට සහ දේව රාජ්‍යයට හරි උන්වහන්සේගේ රාජ්‍යයට සහ මක්නිසා සහෝදරින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේ තුල යුදෙහි තිබෙන දෙවියන් වහන්සේගේ සභාවට අනුව ඕන් යුද් නෑ 14 නෙමෙයි සමාවෙ 12 දාන මම එක පැහැදිලි කරලා දෙන්න walk worthy walk worthy of God who calls you into his own kingdom and glory own glory කියන්නේ දෙවියන් වහන්සේගේම රාජ්‍යයටත් දෙවියන් වහන්සේගේ මහිමයටත් නුඹලව කැඳෙව්වා ඒ දෙවියන් වහන්සේට ඔබින ලෙස හැසිරෙන්න බලන්න කී වතාවක් ඔක කියනොද කියලා හැම ලිපියකම ඔක තියනවා නේද මට පෙන්වන්න ඕනේ ඒකයි හැම ලිපියකම තියනවා නේද උන්වහන්සේගේ රාජ්‍යයට උන්වහන්සේගේම රාජ්‍යයට උන්වහන්සේගේම මහිමයට නුඹලව අපිව කැඳවපු දෙවියන් වහන්සේට ඔබින ලෙස හැසිරෙන්න හැසිරීම කතාව නෙමෙයි ඔළුව නෙමෙයි උපාදිය නෙමෙයි සහතිකේ නෙමෙයි තානාන්තරේ නෙමෙයි කාර්යක නෙමෙයි හැසිරීම උන්වහන්සේ ඔබින ලෙස හැසිරීම එක තෙසලෝනික තුනේ 13 තුනේ 13 මෙසේ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමග එන කල 13 සිට සමා වෙන establish your hearts blameless and holiness hari api kiyum hondai unwahanse siru suddhavantayan samaga ena kala nubalaage sit apage piyavu deviyan wahanse idiriye shuddha kamin nidoswati benta sthira karana sekwa hari idura ape ape hadawat ape hadawat ape athulaanthe ape ape hadawata hari උන්වහන්සේ ශුද්ධවන්තයන් එක්ක නැත එනකොට මොකද වෙන්නේ අපේ සිත් පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ ඉදිරියේ ශුද්ධකමින් නිදොස්ව දොසක් නැතුව තිබෙන පිණිස ස්ථිර කරන්න ඒ වෙලාවේ සුද්ධ කරගන්න එක නෙමෙයි මොකද ගොඩක් වෙලාවට බලන් ඉන්නවා ගොඩක් අය මට මේකට හිනා වෙනවා ඒ කියන්නේ ආයෙස් රැප්චක වෙන්න විනාඩි 5ක් කියලා හරි දැනගත්තම ටග්ගලමට පසුතැවෙන්න පුළුවන් නේ හරියන්නේ නැහැ පුතේ නෑ නෑ දෙනසේ රවට්ටන්න හම්බෙන්නේ නැහැ अभी शुद्ध कमी निदोसतिवेंट स्थिर वेन्नोने एस्टैब्लिश वेन्नोने अभी हदवत स्थिर वेलाती एन्नोने ए निदोस कमट शुद्ध कमट एक स्थिर वेन्ने मे काल परिच्छेदे तुल पीडाव तुल अभी टेन देवाल लेक मे देवाल लेक अवसाने स्थिर करनो राइट एक थिसलोनिक हतरे एक हतरे एक मत गुड देवल तीनों कथ पेन मम मे देवल पेन अट यम पत्र ओम कथाकराने अलू गिविसमे कारण आगे मम्मी उगल हईलट कलतरे मगोद हेम तेनम कथाकराने गिविसम संबंध अरे इतिन सहोदरी नुबला कोई आकार हसीर देवियान महान से प्रसंट करांट ओन दिया नुबला अपेन लेसद नुबला हसीरन लेसद वड वडा करण मेन स्वामी वो देव येसु महान से तुला नुबलागेन इल मीन अववाद करण एक हसी मैंने कथा करना अलू गिविसु में अपे बेन्नोने मुखाद अपे खोट सर अपे हसी रीम देवी अन्वान से अपे बलापुर मुखाद अपे हसी रीम उन्वान से वटी नले उन्वान से नाम है उसास्वे न पीनी सर हरी उन्वान से नाम है अपतुलिन उसास्वे न पीनी सर एक थेसलोनिक हतरे पहल भाई हतरे पहल මක්නිසාද ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු අපි සතපුණු තැනත්න් කිසිසේත් ඉස්සර නොවන්නේ මේ ස්වාමීන් වහන්සේගේ වචන අපි නමුලට කියමු මේ කතා කරන රැප්චෙක් ගැන මේ කතා කරන අලුත් ගිවිසුමේ අපිට ඔසවා ගන්න එක ගැන දෙවියන් යේසුස් වහන්සේගේ ක්‍රියාව යේසුස් වහන්සේගේ අවසානයේ අපිට කරන්න යන දේ
නැගිටිනකොට මොකද ඊට පස්සේ මක්නිසා ස්වාමීන් වහන්සේ මහා ශබ්දයක්ද උත්තම දේවදූත හඬද ඇතුව බස්නාසේක ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නේය මේ තමයි අලුත් ගිවිසුමේ අපිට තියෙන බලාපොරොත්තුව ඊට පස්සේ එවිට ජීවත් ඉතුරු සිටින අපි එක විටම උන්වහන්සේ සමග සම්මුඛ වෙන පිණිස බලාකුළුනේ අහස රැඳ ගන්න ලබන්නේ බව මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නේ මේක ඔයගොල්ලෝ ගොඩක් දන්නවා මම ඒක නිසා විස්තර කරන්න අවශ්‍ය නැහැ ඒ නිසා මේ වචන වලින් එකිනෙක කාසනසා ගන්න කියලා තියෙනවා අපි කියවමු 1 තෙසලෝනික 5:23 මෙන්න ක්‍රිස්තුස් වහන්සේ ගීමේදී අවසානයේ අපි ඉන්න ඕන ස්ථානය 1 තෙසලෝනික 5:23 මේ කතා කරලා කියනවා සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සාමුලින් මොනවද කරන්නේ පවිත්‍ර කරනසේක්වා පවිත්‍රත්වය පිරිසිදුකම ශුද්ධකම නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් හොඳට මතක තියාගන්න ආත්මය ප්‍රාණය ශරීරය ස්පිරිට් සෝල් බොඩි මේ තුනම අපේ ආරක්ෂා කරනු ලැබේවා एक क्षणिक लागत फिरीसुदुकमक निमे अद पाऊक हेट सामिल फिरीसुदेमे उन्वहांस निदोसति बिन लेस आरक्षा कर प्रिसर्व आरक्षा कर शरीर वितरक निमे मुख समार उगण अपे आत्म वितरा फिर शरीर कोमत की शरीर निदोसवेनो कोमत निदोसवेण एक समय रोम दुला है कीवन पास है ये तो तमाह एक बैठने शरीर है मुकदमे बैठने की लोग अपने शरीर जीव माने याग्या कोट उनमें से शुद्ध उनमें से पीड़िगत है कि वो याग्या कोट उप्पु कराना आरक्षा करने लगे बा हो जाए देखते से लोनी का पोते එබැවින් අපගේ දෙවියන් වහන්සේගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ කරුණාව ලෙස නුඹලා තුල අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයද උන්වහන්සේ තුල නුඹලාද ගෞරවයට පැමිණෙන පිණිස දැන් යේසුස් වහන්සේගේ නාමය ගෞරවයට එන්න ඕනේ අන්න ඒකට තමයි මොකද ඊළඟ පදේ 12 වෙනි පදේ මොකද්ද කියන්නේ නුඹලා නුඹලාගේ කැඳවීමට සුදුස්සෝයයි අපගේ දෙවියන් වහන්සේ විසින් ඒත්තුගෙන යහපත් කමේ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක්‍රියාද ඇදහිල්ලේ සියලු ක්‍රියා මත තියාගන්න. ස්වකීය බලයෙන් සම්පූර්ණ කරන මෙන් අපි නිතරම නුඹලා ගැන යාඥා කරනවා. මොකද යාඥා කරන්නේ? නුඹලාගේ කැඳවීමට සුදුසු ලෙස හැසිරෙන්න යේසුස් වහන්සේගේ නාමයට ගෞරව වෙන පිණිස. අද ගොඩක් වෙලාවට සභාව ඇතුලේ යේසුස් වහන්සේගේ නාමයට අගෞරව වෙනවා. සෙනගේ ඉස්සරහ අන්‍ය ජාතීන් ඉස්සරහ යේසුස් වහන්සේගේ නාමයේ සමච්චලයට ලක් කරන තැනට අවිලා තියෙනවා අද ක්‍රිස්තියානි සභාව විහිළුවක් කරලා තියෙනවා අලුත් කිවිසුම තුල දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු ඒක නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අපතුලින් ගෞරවයට පත් වෙන්න ඒ තුල අපිත් ගෞරවයක් ලබන්න යන නමුත් දෙවියන් වහන්සේගේ නාමයේ ගෞරවයට වෙන නිසා උන්වහන්සේ අපිව කැඳෙව්වේ ඒකට ඒක තමයි ගිවිසුම අපේ අපි ගිවිසුම කඩලා සභාව ගිවිසුම කඩලා අපේ කොටස කඩලා යේසුස් වහන්සේගේ පැත්ත විතරක් කතා කර කර ඉන්නවා උන්වහන්සේගේ නාමයට ගෞරවය ලැබෙන නිසා හැසිරෙන්නේ ශුද්ධහත්ම නන් වහන්සේ තුල ගමන් කරන්නේ උන්වහන්සේට ඕන විදිහට හැසිරෙන්නේ මාංශයේ තෘෂ්ණාවන් මේ ලෝකේ කාරණා අල්ලගෙන මේ ලෝකේ කාරණා අල්ලගෙන ඒව ගැන වාද කරලා එකතිමති
හයේ එකොළහ එකතිමති හයේ එකොළහ නමු දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය දැන් මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට මම බලාපොරොත්තු වෙනවා ඔයා මම හිතනවා ඔයත් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක් කියලා man of god man of god මොකද සමහර අය විශේෂම අප්‍රිකාවේ මේ 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 ටර්ම් එක ලොකුඩක් පාවිච්චි කරන අප්‍රිකානු පාස්ටර්ස්ලා a man of god කියන්නේ පාස්ටර් ලොක්කට එයා විතරයි man of god අනිත් ඔක්කොම මන් දන්නේ නැහැ කවුද කියලා එයා ලොක්කා එයා වැඩ්ඩා හරි man of god අනිත් අය देवियान वहां से मनुष्य उन वहां से तुले टापू उक्कमलम पास्टर ला वितर अन्ने में पास्टर ला किला जाती अन्ने आलू ज्यूस में ओ मैं पास किया नंगे नमु देवियान वहां से मनुष्य नुब बना ही मेवाइन पलागोस एक यान अरब इस तरह की नौगोड़ा देवा बरा नीट इस तरह लिस्ट का है भाई करान नोने मना दन धर्मिष्ठ काम देव स्वभाव एदहिल्लद प्रेमेद स्थिर कमद मुलोगुने पसे अरे पेशेंस इवसिरिवंत काम मुलोगुने अन्न एव पसे अन्न पर्सू राइचसनेस गॉडलीनेस फेथ लव पेशेंस एंड जेंटलनेस मिन मेव पसे अन्न मे ओक्कोम धर्मिष्ठ काम एन्ने शुद्धात्मन वहां से तुला शुद्धात्मन वहां से के पाल अपतुल अतिक्र गण अपे शक्ति बह एक शुद्धात्मन वहां से अपतुल क्रियाकरण अपि इडदील अपे कमट अपि मेरिला आत्मयान वहां सेट जीवत्वला उन्वहां सेट अपितुल क्रियाकरण इडदील उन्वहां से के कारणावल उन्वहां से के सलस्म कैमत इष्टकरण अपे कमट मेरिला अपि अपे जीवित उन्वहां से क्रियाकरण इड देने का वे नौने अन्य तो लक्षण है ना इलाक पद अद हिले यहापत सटने सटन कोट सदाकालिक जीवने अल्ला गन्न ते मे 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 दे कर हम सटन कर ला सदाकालिक जीवने अल्ला गन्न कहने ईट नुब खेदवनु लब बहु साक्षिकार निदिरे यहापत प्रकाशने कर सिटिए राइट एक अर्थमय कहते हुए तिमति वितरकने में अपि ओक्को मलाम हरि ईट पास से अपगे स्वामी वो येसु क्रिस्तुस महान से प्रकाश विम दक्वा नुब मे आज्ञाव कलक्द दोषयक्द नेतुव पवत्वन लेस इट पास दाहतर सियाल जीवत्करवन्नावु देवियन महान से पोंतियस पिलात इदिरिये यहापत् प्रकाशने कलावु क्रिस्तुस येसुस महान से इदिरिये नुबट आज्ञा करमे नुबट आज्ञा करमे हरि राइट अभी एक मिनट यहाँ देखतीमती देखे देखतीमती देखे तुन देखतीमती देखे तुन मम एक पेन्ना गलांट अलूद गिविसु में यवं पात्र वल गिविसु मगेन कथा करना था गिविसु में अपे कोटस अपे कोटस क्रिस्तुस वहां से गे यहाँ पा थेवाय कुमेन दुख विंदी मट पांगुकार एक वेन्ना क्रिस्तुस वहां से गे यहापत सोल्जर के ने हेवाय को में तो हेवाय के दर मुकड़ संबंध में ने क्या ने पांगु कारत पे दुख क्यों दी मटे पांगु कारत पे राइट इट बसे हाथर हेवा हेवा काम नेतन सेव नेतन सोल्जर के ने हेवा हेवा काम कराना किसी वेक ओह हेवाय को में नेतन सोल्जर के ने क्यों दी इटर සොල්දාදු එක් විදිහට ලියාගත් අය සතුටු කරන පිණිස මේ ජීවිතේ කාරණාවලට පැටලෙන්නේ නැත. දැක්කද? ඒ කියන්නේ සොල්ජර් කෙනෙක් සොල්දාදුවෙක් මේ ලෝකේ සිවිල් කාරණා ගැන සලකන්නේ නැහැ. ඒක තමයි හමුදාවේ නීතිය. මේ සිවිල් කාරණාවලට පැටලෙන්න යන්නේ නැහැ. මොකද එයාව සොල්දාදුවෙක් ලෙස බන්ධගත් කෙනාව ඒ කමාන්ඩින් ඔෆිසර්ස් ලව සන්තෝෂ කරනවා විතරයි. ඒක තමයි සොල්දාදුවෙක්ගේ ක්‍රියාව.
right ඊට පස්සේ පස්වෙනි පදේ තවද යමෙක් ක්‍රීඩාවන්හි පෙරට යන්නේද ඔහු නියම ලෙස නොයන්නේ නම් ඒ කියන්නේ රූල්ස් වලට අනුව දුවන් නැත්නම් උට උටුන්න පළඳ ගන්නට ලැබෙන්නේ නැත ඒ නිසා දුවනවා නම් රේස් එකට රූල්ස් තියෙනවා නීති තියෙනවා ක්‍රමයක් තියෙනවා ඒ අනුව දුවන් නැත්නම් උටුන්න හම්බ වෙන්නේ නැහැ වැඩ කරන ගොවියාද ඵල භුක්ති විඳින්න ඕනේ අය පළමු කොට හරි ඊට පස්සේ එහෙම කියලා මොකද කියන්නේ හත්වෙනි පදේ මා කියන දේ කල්පනා කරන්න මක්නිසාද ස්වාමින් වහන්සේ සියල්ල ගැන නුඹට දැනගන්ම දෙනවා ඇත දැන් මේ මොකද්ද කියන්නේ ස්වාමින් වහන්සේ දැන දැනගන්ම දෙනවා කොහොමද එයා තුල සිටින ආලේපය තිබෙන ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය එයාට උගන්වනවා මේ අලුත් කිවිසුම තුල උපදේශ දෙනකොට ශුද්ධාත්මයන් වහන්සේ ඒක ස්ථිර කරනවා ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ කොහෙද ඔයා තුල මන් තුල කිවිසුම එකයි මේ කිවිසුමේ තියෙන අලංකාරය එකයි මේ යවුම් පත්‍රවල උපදෙස් දෙන්නේ ඒකට අපි කළ යුතු දේ අපි හැසිරිය යුතු විදිය අපි ක්‍රියා කළ යුතු ආකාරය අවවාද අනුශාසනා මඟ පෙන්වීම ඔක්කොම යවුම් පත්‍රවල තියෙනවා ගිවිසුමට අනුව එකඟව ගමන් කරන්නේ කොහොමද කියන එක තීතස් පොතේ 3:3 තීතස් 3:3 මට ඉක්මනට යනවා මොකද මට අද මේක ඉවර කරන්න ඕන නිසා මක්නිසාද අපි වරක් අඥානව අකීකරුව මුලාව අනේකාකාර තෘෂ්ණාවලට සැපසෙල්ලමටත් වහල්ව ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින් නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්න සුදුස්සන්ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමුව මේ අපේ මුල් ස්වභාවය රයිට් ඊට පස්සේ හතරවෙනි පදය නමුත් අපගේ ගැලවුම් කාර්යයන්න් වන දෙවියන් වහන්සේගේ ගුණවන්තකම ඒ කියන්නේ උන්වහන්සේගේ ගුණවන්තකම කයින්නස් මිනිසයන් කෙරෙහි ඇති ප්‍රේමේද ප්‍රකාශ වූ කල ඒ කියන්නේ යේසුස් වහන්සේ ප්‍රකාශ වුණ කල අප විසින් කළා වූ ධර්මිෂ්ඨ ක්‍රමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම born again නැවත ඉපදීම නැමති සේදීමෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක ගැලවුණේ කොහමද born again වුණා නැවත ඉපදීම නැමති සේදීම born again වුණාම සේදුණා ඒ වගේම ආත්මයන් වහන්සේගේ අලුත් කිරීම යේසුස් වහන්සේ නිකදීමස්ට කියනවා unless you are born again නුඹට born again වුණේ නැත්නම් නුඹට දේවරාජ්‍ය දකින්න බෑ හැබැයි වතුරෙන් ආත්මෙන් ශුද්ධාත්මෙන් ඉපදුනේ නැත්නම් නුඹට ඇතුල් වෙන්න බෑ හරි මෙතන කතා කරන නැවත ඉපදීම නැමැති born again නැමැති සේදීමෙන් හරි ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් කිරීමෙන් මොකද ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපිව අලුත් කරන්නේ අපේ පරණ ස්වභාවය ටික ටික අපෙන් අයින් කරලා මරලා දාලා අන්තිමට ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට හැදපු අලුත් මනුෂ්‍යයා අපතුල හදන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අන්න ඒකටයි ශුද්ධාත්මයන් වහන්සේව දුන්නේ. අලුත් ගිවිසුමේ ශුද්ධාත්මයන් වහන්සේව දුන්නේ ඕකට. අන්න එතකොට තමයි අපි ගැලවීම ලබන්නේ. උන්වහන්සේ අපිව ගැලෙව්වා. සදාකාලික ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමකාරයන් වන පිණිස ඊළඟ පදේ උන්වහන්සේ අපගේ ගැලවුම් කාර්යයන්න් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අප පිට වැගරවුසේක. දැන් ඔය පද දෙක තුන හතර කියවලා පොඩ්ඩක් පුළුවන් නම් තේරුම් ගන්න. මං බැගෑපත්ව ඉල්ලනවා ඔයගල්ලන්ගේ. හරි. අර ගොඩක් දේවල් කියවන්න. මේ පද තුන හතර කියවන්න. උන්වහන්සේ අපගේ ගැලවුම් කාර්යයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අප පිට වැගරුවා. මොකටද? පිරිසිදු වෙන පිණිස. born again වෙලා අපි ශුද්ධාත්මයන් වහන්සේ තුල අලුත් කරනු ලබන පිණිස. justified by his grace.
උන්වහන්සේගේ අනුග්‍රහය. එක පේතරොස් සමහරවිට යාකොබ් සමහරවිට සෝරි සෝරි ෆිලමන් ෆිලමන් සමහරවිට වැරදුනා. දැන් මේ ෆිලමන් පොතේ එක පරිච්ඡේද නැත්නම් පද කීපයක් තියෙනවා. මම මේක කියෙව්වහම මම බැලුවා ගිවිසුමට අදාළව මේකේ මොකද්ද දෙවියන්වන්සේ කතා කරන්න කියලා. බලනකොට මුළු ලිපිය මට කියවන්න වෙලා නැහැ. මම ඔයගලගෙන් ඉල්ලනවා පද 20 ගණක් තියෙනවා කියවන්න. ඒකේ පාවුලතුමා කතා කරනවා හිරේදී එයාට මුණ ගැහිච්ච කෙනෙක්. බලනකොට ඒ හිරේදී ගැළවීම ලබනවා ඒ කෙනා. බලනකොට එයා පාවුලතුමාගේ ගෝලයෙක්ගේ සේවකයෙක් වෙලා එයාගෙන් පලා යනවා. හොරකම් කරලා හරි මොනා හරි මොනා හරි එයාගෙන් මොකක් හරි වෙලා එයා හිරේට ඇවිල්ලා පාවුලතුමා එයාව නැවත යවනවා ඒ කෙනා ගාවට. දැන් මේ අලුත් කිවිසුම තුළ සිදුවෙන ක්‍රියාවලිය තමයි මේ ෆිලමන් පොතේ තියෙන්නේ. ෆිලමන් පොතේ දිගටම කතා කරන්න එක මුළු ඔක්කොම කියවන්න. වරක් දෙවියන් වහන්සේට ප්‍රයෝජනයක් නැතුව සිටපු අය දෙවියන් වහන්සේ තුල මේ පරිවර්තනය සිදු වුණාම දෙවියන් වහන්සේට කොච්චර ප්‍රයෝජනවත්ද. පාවුලතුමා මේ කෙනාව හරවලා අරිනවා ඒ කෙනාට ෆිලමන්ට. හරි ඒ ලිපිය කියෙව්වහම තේරෙනවා අලුත් ගිවිසුමේ හදවත මිනිස්යන්ගේ හදවත මොන වගේ වෙන්න ඕනේද කියලා. ඒ නිසා මුළු ඔක්කොම කියවන්න. පද කීපයක් විතරයි තියෙන්නේ කියවන්න එක. අනේ ඒ තුල තියෙනවා අලුත් ගිවිසුමේ සාරාංශය. මුළු කතන්දරය තුල ඒක කතන්දරයක්. ඒක ස්ටෝරි එකක්. ෆිල්ම් එකක් ගන්න පුළුවන් ස්ටෝරි එකක්. නමුත් ඒ ස්ටෝරි කතන්දරය තුළ අලුත් ගිවිසුම සංක්ෂිප්තව සැඟවිලා තියෙනවා මුළු ගිවිසුමම. හරි ඒක නිසා මම ඔක්කොම කියවන්න යන්නේ නැහැ. අපි යන් හේබ්‍රු පොතට. දැන් හේබ්‍රු පොත ගැන කතා කරාම ඔගොල්ලෝ දන්නවා හේබ්‍රු පොතේ මුල ඉඳලා අග වෙනකම්ම කතා කරන්නේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම අතර සංසන්දනය. හරි ඒක මුළු හේබ්‍රු පොතේම කතා කරනවා. හරි ඒකේ කීපයක් තියෙනවා මට ඔයගලොත් එක විස්තර කරන්න. මම දන්නවා අද අපිට ඒකට වෙලාවක් නැහැ කියලා. ඒ නිසා මම උත්සාහ කරනවා හෙට දවස් ඇතුළත ඔයගලොත් එක බෙදා ගන්න. හරි මේ හෙබ්‍රු පොතේ ඉඳලා ජූඩ් පොත දක්වාම යවුම් පත්‍රවලත් එලිදරව් පොතේ කොහොමද ගිවිසුම ගැන කතා කරන්න කියන එක ගැන අපි කතා කරන්න යනවා. මොකද අපිට අද වෙලාවක් නැහැ. මොකද හේබ්‍රු පොතේ ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට කතා කරන්න. අලුත් ගිවිසුම ගැන. හරි. කාරණාවල් අපේ කොටස ගැන අලුත් ගිවිසුම. අමතක කරනවා මේ අලුත් ගිවිසුම කියලා කිව්වහම අලුත් ගිවිසුමේ අපේ කොටස. මොකද යේසුස් වහන්සේගේ කොටස ගැන අපි අවබෝධ කරගන්නවා, දැනගන්නවා, පොරොන්දු අපි බලාපොරොත්තුවක් ඇති කරගන්නවා ඒව ගැන. නමුත් ඒව ගැන උන්වහන්සේට යාඥා කරන්න අවශ්‍ය නැහැ කරන්න කියලා උන්වහන්සේව කරනවා. උන්වහන්සේට කියන්න ඕනේ නැහැ ඒක. මොකද උන්වහන්සේ හැම වෙලාවෙම ගිවිසුමට විශ්වාසවන්තයි. නමුත් අපි තමයි ගිවිසුම කඩන්නේ. ඊශ්‍රායල්වරු තමයි ගිවිසුම කැඩුවේ මෝසස්ගේ. සභාව අද යේසුස් වහන්සේගේ ගිවිසුම කඩනවා. අමු ප්‍රසිද්ධියේ. ඒ නිසා උන්වහන්සේ අද අපිට කතා කරලා කියනවා ගිවිසුමේ දරුවෝ වෙන්න. මේ කතා බහේ අරමුණ ඒකයි. ගිවිසුමේ දරුවන් වෙන පිණිස. ඒ නිසා අපේ කාර්යභාරය ඉෂ්ට කරන්න. අන්න ඒ ක්‍රියාව කරන පිණිස තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරණ කොටගෙන අප තුල ශුද්ධ ආත්මයන් වහන්සේව තැන්පත් කරේ. මොකද අපේ බලයෙන් අපේ හැකියාවෙන් නොවේ ආත්මයන් වහන්සේ කරණ කොටගෙනයි. බලයත් උන්වහන්සේගෙන්, හැකියාවත් උන්වහන්සේගෙන්, මඟ පෙන්වීමත් උන්වහන්සේගෙන්, සියලු දේ ශුද්ධ ආත්මයන් වහන්සේගෙන්. ඒ තමයි අලුත් කිවිසුමේ ගැරන්ටි එක. අත්තිකාරම මුද්දරම ශුද්ධාත්මයන් වහන්සේ. අපේ ගිවිසුම තියන්න නම් ශුද්ධාත්මයන් වහන්සේ තුල සිටිය යුතුමයි. ඒක තමයි මේ යවුම් පත්‍රවලින් සභාවට පුන පුනා රිපීටඩ්ලි නැවත නැවත මතක් කරමින් දැනුමුතුකම් දෙමින් අවවාද කරමින් අනතුරු අඟවන්නේ. හැම අපි හෙටත් මේ යවුම් පත්‍ර ගැන කතා කරන්න යනවා. අපි ආඥා කරමු ස්වාමිනී.
අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි මේ ලිපි ගැන ඔබ වහන්සේ අපොස්තොල වරුන් හරහා ඒ මුල් සභාවේ ප්‍රියවරුන් හරහා අපිට මේ ලියවිලිවල අන්තර්ගතය අපිට ලියවිලි ලබා දුන්න නිසා ස්තුති ඒ අන්තර්ගතය වටහා ගන්න ආත්මයන් වහන්සේගේ මග පෙන්වීම ඒ ආලේපය අපිට දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ ලෝකේ මිනිසයන් වගේ අන්ධව සිටින්න නෙමෙයි ඔබ වහන්සේ තුල නිවැරදිව නිදොස්ව ගමන් කරන පිණිස ඔබ වහන්සේව ප්‍රසන්න කරන පිණිස ඔබ වහන්සේගේ සලස්ම ඉෂ්ට කරන පිණිස අප ක්‍රියා කරන්න අප තුල ඔබ වහන්සේ තැන්පත් කළා වූ අපට දුන්නා වූ ඒ මහඟු ත්‍යාගය දීමනාව මහිමය වන ශුද්ධ ආත්මයන් වහන්සේ ගැන අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මෙන්න අපි ඒ ශුද්ධ ආත්මයන් වහන්සේගේ ක්‍රියාවට යටත් වෙනවා බාර වෙනවා කීකරු වෙනවා ස්වාමිනී ඔබ වහන්සේම අප තුල ක්‍රියා කරන්න සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්වාමිනිය ඔබ වහන්සේටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හොඳයි අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අපි හෙට දවසෙත් අපි කිව්වා වගේ බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න මේ අලුත් කිවිසුම ගැන කිවිසුමේ අපේ කොටස ගැන යවුම් පත්‍රවල හීබ්‍රු පොතේ ඉඳලා තියෙන දේ ගැන ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හොඳයි එතකන් සියලු දෙනාට ජෙසුපීටයි